नमस्कार බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බලන කෝණේ අපි බලන කෝණයට වඩා වෙනස්. මම ඉස්සෙල්ලා කියන්නම් උන්වහන්සේගේ ශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේගේ සිද්ධියක්. මහා මුගල්ලාන මහරහතන් වහන්සේ ඔබ අහලා ඇති උන්වහන්සේ ගොඩාක්ම දක්ෂ වුණේ මොකේද? ඉරිදි බලයට. උන්වහන්සේගේ ඉරිදි බලය දෙවෙනි වුණේ කාගේ ඉරිදි බලයටද? බුදුරජාණන් වහන්සේගේ ඉරිදි බලයට විතරයි. උන්වහන්සේට තිබුණා ඒ ශ්‍රාවකයන්ට පිටින අර අනුකම්පාව. එකයි ගොඩාක් පිට දිවි ලෝකවල ගිහිල්ලා දිවි ලෝක චාරිකාවේ වැඩලා ඒ විස්තර මේ ආයෙවිදින් ශ්‍රාවකයන්ට වදාලි. උන්වහන්සේ ඉතින් ඒ කාලේ ධර්මයේ කියනකොට කවුරු දුප්පත් පෝසත් ભેදයක් නැහැ, කුලමල ભેදයක් නැහැ, කාට පොදුවේ ඇහෙනවා. තරුණ දරුවෙක් හිටියා, තරුණ පුතෙක් හිටියා. ඒ පුතා හරක් බලන කොළුවෙක්. දවසක් මේ තමන්ගේ ගව පට්ටියත් අරගෙන ඩක්කගෙන පාර යද්දී මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ තරුණයා කල්පනා කළා, අනේ අද පුදුම දවසක්. මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩිනවා මං ඉස්සරහා. අද හරි පින්වන්ත දවසක්. අද මට දෙන්න දෙයක් තියෙනවා. වෙනදට මං හිස් අතින් උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මං අද උදේට කාපු නැති නිසා දවල්ට කන්න මං පිට්ටු දෙකක් අරන් ආවා. මං අද මේක නොකා උන්වහන්සේට පූජ කරන්න ඕනේ කියලා මුගලන් මහරහතන් වහන්සේට පූජ කළා. උන්වහන්සේ පිණ්ඩපාතේ අරගෙන පොඩි දුරයි වැඩි වෙයි
කෑ ගහගෙන වැටෙනව ඇහුණා. බැලුවම අර ළමයා. උන්වහන්සේ හැරිලා ආවා. බැලුවා. එතනින් නයික් යනවා. එහෙනම් මේ මොකද්ද වෙලා තියෙන්නේ? නයා දස්ත කළා. එතකොට මේ ළමයා වැටිලා මුගලන් මහරහතන් වහන්සේ දිහා බලනවා. උන්වහන්සේ ඉස්සරහට වැඩියා. එතනම වාඩි වුණා. වාඩි වෙලා අර ළමයා පූජා කරපු පිටු වළඳනවා. ඒ ළමයා ඒක දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තා. මෙරුණා. ඔන්න සිද්ධිය. මුගලන් මහරහතන් වහන්සේ ඊට පස්සේ නැගිටලා වැඩියා. අද ලෝකේ ඒ ලෝකේ විශාල වෙනසක්. අද ලෝකෙ නම් කියන්නේ හඳුනන මහ විදිකාවට එක්කන් යන්න. වෙයිද නැද්ද? මිනිස්සුත් බණි මහ ලෝකෙට පින්න පාත ගත්තා පුත්තට මැරෙන්න ඉස්සෙල් බේර ගන්න එපා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිද්දි මෙන්න ලස්සන දිව්‍ය විමානයක දිවි පුත්‍රෙක් ඉන්නවා. ඇවිල්ලා වන්දනා කළා. ස්වාමීනි, ඔබ වහන්සේට මාව මතකද? කවුද කියලා ඇහුවා. අර පිටු දෙකක් පූජා කළා, අර නයික් ගහලා වැටුණු කොළුව. මතකයි මතකයි කිව්වා. ඔබගේ ආයුෂය දා ඉවර වෙනවා කියලා මම දැනගෙන ඒ නිසාම මම ආවේ කිව්වා. අද ලෝකෙ එහෙම එකක් නැහැ. ඔබ බේරගන්න මම ආවේ කිව්වා. අද ඔබ මේ සැප විඳින්නේ ඒ පිටු දෙකෙන් කියලා. එතකොට බලන්න මේ ශ්‍රාවකයන්, මේ බුදුරජාන් වහන්සේ කාලේ හිටපු ශ්‍රාවකයන් කල්පනා කරන රටාව. ශාස්ත්‍රඥ වහන්සේ හිටපු රටාවයි. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ බරණැස. උන්වහන්සේ බැලුවා උදේ පාන්දර කාටද මං පිට වෙන්නේ. එදා පේනවා උන්වහන්සේට තව පොඩ්ඩකින් තරුණෙක් කොළු ගැටේක ගුරු පඬුරුත් අරගෙන උක්කට්ටා කියන නුවරට යන පාරේ යනවා. ඒ ළමයාගේ ආයුෂ ඉවරයි. අද මැරුම් කනවා. වෙයි ළමයා ජන් යන විදිහට මැරුණොත් අපාය. බේරන්න පුළුවන්. ඒ ළමයාට සිත සතුට ඇති කළොත්, පැහැදීම ඇති කළොත්. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ඉරිදීන් වඩිනවා. ඒ උක්කට්ට රජගානුවරදල උක්කට්ට යන පාරේ පැත්තකින් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉන්නකොට ඔන්න කොළුවෙක් එනවා පාරේ මල්ලකුත් එල්ලගෙන. බුදුරජාන් වහන්සේ අහනවා, චත්ත මෙහෙන්ද කිව්වා. කියා වාඩි වුණා. ආමේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොවේ. ඊට පස්සේ වු චත්ත, ඔයා කොහෙද යන්නේ මේ? ස්වාමීනි, මම මේ ගුරු පඬුරු උත්තර තක්ෂශිලා යනවා. ඔයා පන්සිල් රකින්නවාද? ස්වාමීනි, මොනවද පන්සිල් කියන්නේ? බුදුරජාණන් වහන්සේ පන්සිල් තේරුවා. චත්ත, සතුන් මැරීමෙන් වළකින එක සීලයක්. සොරකම් නොකිරීම, දිවිනිරදියන් නොගන්න එක සීලයක්. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැති එක සීලයක්. බොරු නොකියන එක සීලයක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන එක සීලයක් කියලා සිල්පද පහ විස්තර කළා. විස්තර කළාම අනේ ස්වාමීනි, මම මේක දැනගෙන හිටියේ නෑ කිව්වා. එහෙනම් චත්ත, ඔබ මේ සීල් පද පහ පුරුදු කරන්න කිව්වා. ඔන්න දැන් මේ ළමයා සීල් පද පහ සමාදන් වුණා. ඒ ළමයා දන්නවද තව ටිකකින් යා මැරෙනවා කියලා? නෑ, දන්නේ. ඊට පස්සේ ඇහුවා, චත්තලා දන්නවද බුදුගුණ මෙහි කරන්න? අනේ නෑ ස්වාමීනි කිව්වා.
එහෙනම් මම ඔයාට මේ ගාත තුනක් උගන්වන්නම්. ඒක මෙනෙහි කරන්න කිව්වා. හාය කිව්වා. ගාත තුන ඔබ දන්නවා. මොකද්ද පළවෙනි එක? යෝවද තං පවරෝ මනුජේසු. ඒකේ වචනේ ඉන්නේ යෝ වද තං පවරෝ මනුජේසු. අපි පොඩි කාලේ කියන්නේ කොළු කාලේ යෝවද තං පවරෝ මනුජේසු කියල. ඔයගොල්ලෝ මං හිතන්නේ පුරුදු වෙලා ඇත්තේ එහෙමයි. යෝ වද තං පවරෝ මනුජේසු. මනුජේසු කියන්නේ මනුජ කියන්නේ මිනිසයාට. මිනිසයාට කියන්නේ පාලින්කින් නමක් මොකද්ද? මනුජ. මනුජේසු කියන්නේ ඒක ආධාර විභක්ති බහුවචනය. මිනිසුන් අතර. මිනිසුන් අතර මනුජේසු. එතකොට ඒසු කියන ප්‍රත්‍යක් එකතු වීමෙන් මේ වචනේ හැදෙන්නේ. මනුජ ඒසු, මනුජේසු. මනුස්ස ඒසු, මනුස්සේසු. එහෙමයි දෙන්නේ. ඉතින් මනුජේසු පවරං කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම්. වදතං කියන්නේ කියන අය. යෝ වදතං පවරෝ මනුජේසු. මිනිසයන් අතර කතාබස් කරන යම් උතුම් එක්කෙනෙක් ඇද්ද? සක්‍යමුනි. සක්‍යමුනි කියන්නේ ශාක්‍යයන්ගේ මුනිවරයා. උන්වහන්සේ කාගේ මුනිවරයාද? ශාක්‍යයන්ගේ මුනිවරයා. අපි ශාක්‍ය තමයි. ඔබ දන්නවද අපි ශාක්‍ය බව දන්නේ නැද්ද? සිංහල කියන ජාතිය දියුණුවනේ බද්දකච්චාම කියන ශාක්‍ය කුමාරගෙන් පස්සේ. ශක්‍යමුනි භගවා කත කිච්චෝ. කිච්ච කියලා කියන්නේ කළ යුතු දේ. කත කියලා කියන්නේ කරන ලද්දේය. කළ යුතු දේ කරන ලද්දේය. මොකද්ද කළ යුතු දේ? සත්‍ය අවබෝධය. කරන ලද්දේ කියන්නේ ඒක කළා ඉවරයි. සක්‍යමුනි භගවා කත කිච්චෝ. පාරගතෝ. පාරගතෝ කියන්නේ අපි මේ ජීවත් වෙන පැත්තට කියන්නේ අපාර කියලා. මොකද්ද අපි මේ පැත්තට කියන්නේ? අපාර. අපාර කියන්නේ මෙගොඩ. අපි ඉන්නේ මෙගොඩ. පාර කියන්නේ එගොඩ. පාරගතෝ එගොඩ ගියේ. එතකොට එගොඩ යන්න නම් අපි මෙගොඩ ඉන්න නම් ඒක මැද්දේ මොකක් හරි තියෙන්න ඕනේ. ඒක මැද්දේ තියෙන විශාල සැඩ පහරක්. ඒ සැඩ පහර කෙලෙස් වලින් හැදිච්ච එකක්. එක්ක දෘෂ්ටි වලින් හැදිලා තියෙන්නේ. ඒ සැඩ පහර. එක්ක උපතින් හැදිලා තියෙන්නේ. එක්ක අවිද්‍යාවෙන් හැදිලා තියෙන්නේ. මේ කියපු ඕගයෙන් එතර වීම. එතර පාර කියලා කියන්නේ එතර එගොඩ. මොකද එගොඩ කියලා? එගොඩ මොකද තියෙන්නේ? මේ මෙගොඩ නම් අපි ඉන්නේ. එගොඩ මොකද තියෙන්නේ? නිවන. එගොඩට කියන්නේ නිවන. පාර කියලා කියන්නේ එගොඩ, එතෙර. නිවන. එගොඩ ගියා කියන්නේ නිවන් දැක්කා කියන එක. පාරගතු බලවීරිය සමංගී. බලයෙන් වීරියෙන් යුක්තව එතෙර වූ. තං සුගතං සරණත්තමු පීමි. ඒ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි. මේක ඉගෙන ගන්න කියලා කිව්වා. කාටද? චත්ත මානවකයාට. යෝවද තං පවරෝ මනුජේසු සක්කමුනි භගවා කත කිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී tang sugatang saranatthamu pemi katha karana minisunta utum o s
सक्य मुनि भगवत मुनि दुन ओ बुद्धु किस निमकल बलवेर पलकल ससरिन एतिरत वेदिनी दुकानं सुगत तथागत बुद्धु समिदानं सादरें मम सरण यमी साधु तिंदरुनी आप हेमूटम ए शाक्य मुनींद्रु भागवतुन वहन्सेव सरण लभुना समाज मेके इच्छे वटिनाकम बट नीरें पुलवनी हई पुंज काल मे बुद्धन शरण गच्चा के निशा अदर हिटेन पुल मेक सामान्य दिया सामान्य दिया असामान्य दिया आश्चर्य दिया आश्चर्य के वचन तीरम इतामात्म कलाक इतामात्म कलाकने लभने का अद्भुत का अद्भुत के हेमत नम सिद्ध विनती का इतकोटे आश्चर्य अद्भुत दिया बुद्ध के सारण अंद लीम वटिनादेट लौकिक दीवल के दुनिया कवर के गिफ्ट कटीन डायमंड अल्लू लसन रत्र माल तो दम इक वटिना वटन वाकिल हदल गण वटन वाकिल हदल गुत लौकिक दे पारिशंकरण एक साधारण नैदर सतुरंट साधारण नैद साधारण ईलंगे अनित्य धर्म साधारण नैद साधारण ඊළඟට තමන් ජරා මරණ වයසට යනකොට ඒක තමන්ගෙන් කවුරුරි ගන්නවද නැද්ද? ගන්න ජරා මරණයට සාධාරණයි. එක අම්ම කෙනෙකුයි දුවෙකුයි දෙන්නම ටීචර්ස්ලා බොහොම අමාරුවෙන් ඉතින් අය අරගෙන ඉඩමක් ගත්තා. ලස්සන ගී පොඩ්ඩක් හැදුවා. මේ දෙන්නට දරුවෙකුත් හිටිය දුවක්. දුවෙකුත් බැඳා බන්දලා දුන්නා ඒ දුව බැඳලා ඒ දුව වෙනම ගියා මේ මහත්තයාගේ පැත්තේ ටික කාලෙකින් පස්සේ මහත්තයා මේ දුවට ගහනවා ඉඩම ලීලා දීපන් කියලා දැන් දෑවැද්දට සල්ලි දීලා ඊට පස්සේ මේ දෙමව්පියෝ ජීවිත භුක්තිය තියාගෙන ඉඩම ලිව්වා ඊට පස්සේ දවසක් අඬාගෙන ඇවිල්ලා දුව කියනවා අම්මේ හරියන්නේ නැහැ मट आई गहनो जीवित भुक्ति लीलो संपूर्ण पवर अंदर अम्मा तरह दिना इधम गेय दूर इक धरव ए धरव नमटे मे दी अरे बैन के नम लीवा टीक दवासम विकुन इधम बीक ये अम्मा तात इधना खुली गेट गिया मट दवा दिन्न अने स्वामी अपट विच दीवा
අපිට පිස්සු හැදෙනවා කිව්වා මේ ධර්මයේ නොතිබුණා නම් ආස කරපු වටිනා කියපු දේවල් අතර එක දරුවා බන්දලා දුන්නා ගියා ඉදමයි ගියා පෙන්සන් එකෙන් එළියට බැස්සා ඊට පස්සේ මම දන්නේ නැහැ විස්තරය ගොල්ලන්ගේ මොකද උනේ කියලා ළඟට ගත්ත හැම ලෞකික දෙයක්ම සීමිත කාලෙකින් අපිට අහිමි වෙනවා දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්නේ පුංචි කාලේ ආස කරපු ඇඳුම් ලස්සන ඇඳුම් ඉල්ලලා රණ්ඩු කරලා තියෙනවා සපත්තු ඉල්ලලා රණ්ඩු කරලා තියෙනවා මාල වල රණ්ඩු කරලා තියෙනවා ඒකක්වත් දැන් තියෙනවද නැහැ පුංචි කාලේ ආස කරපු දේවල් වෙච්ච දෙයක් නැහැ මොකද්ද උනේ කියලා මතකත් නැහැ දන්නේත් නැහැ දැන් තියෙන ඉවටත් ඒක වෙනවා ඉතින් එහෙම වෙන්නේ ඇත්තේ මොකද්ද බුදුරජාණන් වහන්සේ සරණ යෑම බුදුරජාණන් වහන්සේ සරණ යෑම මේ ලෝකේ ලැබෙන සියලු ලෞකික දේට වඩා අග්‍රයි ඒ නිසා ඔබ වයස තරා తీරම හිතන් දෙපා ඒක අදාළ නැහැ වයස තරා తీරම හිතන් දෙපා කොටිම කියන්නේ බලන්න කල්පනා ජීවිතවල හැටි ඊයේ මෝට බයික් දෙකක් බයික් එකක ළමයි දෙන්නෙක් ඉන්න පුතාලා දෙන්නෙක් ඊළඟට පුතාලා දෙන්නෙක් පිඹගෙන එනවා දැන් මේ දෙන්න ෆෝන් ගහනකොට පිඹගෙන එනවා මෙට්ටු දාගෙන යනවා මං ඉතින් මේ වාහනේ ළොන පුතාලා බලන්න අර ළමයි ඉස්සුවගේ යන හැටි මේ මොනවද කරගන්නේ කියලා අනේ අපි කිලෝමීටර් මං හිතන්නේ 3ක් 4ක් යන්න හම්බුනේ හප්පකට අපි යනකට මයි සයිකල් දෙක දෙපැත්තේ එක ළමෙක් පැටලලා ඉන්න පාරේ. මොකද්ද මේ කාටද පෙන්වන්න හදන්නේ? මොනවද පෙන්වන්න හදන්නේ? ඉතින් සරණ යෑම බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ දැන් වටිනා දෙයක් අතට හම්බ වුණා. මං කිව්වා ඩයමන්ඩ් අල්ලපු මාලයක් වෙන්න පුළුවන්, මුද්දක් වෙන්න පුළුවන්, වල්ලක් වෙන්න පුළුවන්. හොඳම විදිහේ ඔරලෝසුවක් වෙන්න පුළුවන්. හොඳම විදිහේ ෆෝන් එකක් වෙන්න පුළුවන් කියමු. දැන් සමහර ගොඩාක් මාදරේ ෆෝන් එකටනේ. එහෙම නැත්නම් ගොඩාක් මාදරේ කම්පියුටරේට. Apple වර්ගයේ එහෙම නැත්නම් හොඳම වර්ගයේ මොන හරි එකක් හම්බ වුණා කියමු. ඊට පස්සේ අත ගගා ඉන්නේ මොකද්ද? ඒ හම් වෙච්චකනේ අතරනම් බලනවා ඒකේ හැඩ බලනවා ඒකේ ආයෙ බලනවා මම දෙකල තියෙන පාරේ මම ළමයි කොම්පියුටර් මෙහෙම දිහා බලන් ඒක දිහා hina වෙවි ඉන්නවා අත ගගා ඉන්නවා එතකොට ආස කරන දේ නැවත නැවත බැලීම අපේ හිතේ තියෙන දෙයක් එතකොට බුදුරජාණන් වහන්සේ යමෙක් ආදරෙන් සරණ ගියා නම් ආදරය කරපු දේ නැවත නැවත බලන්න ඕනේ ඒ තමයි මං සරණ ගිය මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කිබඳු කෙනෙක්ද මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ කෙසේද මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කිබඳු වූ අසිරියකින් යුක්තද තමන් ආදරය කරපු දෙය නැවත නැවත බලනවා ඒකට තමයි සාදරයෙන් මම සරණ යමි කියන්නේ ඔගොල්ලෝ අද ඉඳලා සාදරයෙන් සරණ යන්න. මම හරි සතුටුයි මගේ මේ මනුස්ස ජීවිතය ගැන. මම සාදරයෙන් සරණ ගියා. මම නැවත නැවත බලනවා බුද්ධ දේශනා. නැවත නැවත කියවනවා. මම තනියම කියනවා දේශනා කියලා සමහර අවස්ථාවල ඔහු ආශ්චර්යයි. ඔහු අද්භූතයි මේ කියලා. මම මටම කියා ගන්නවා ආදරය කරපු දේ ආස කරපු දේ හරි විදිහට බලන්න මම ලෞකික දේකට ආදරය කරා නම් ඒක මමත් නොදැනී මගෙන් අයින් වෙලා යනවා ලෞතුරු දේකට ආදරය කරාම ඒ ලං වෙනවා ඒක හරි අසිරිමත් දෙයක් ඊළඟට
බුදුරජාණන් වහන්සේ ඒ චත්ත මානවකට කියනවා චත්ත ඔබ ධර්මයේ ගැන මතක තියාගන්න ධර්මයේ සරණ යන්න කියනවා එහෙමයි ස්වාමිනේ ධර්මයේ සරණ යනවා राग विराग मणिज मसोकं धम्म मसंखत मप्पटिकूलं मधुर मिमं पगुनं सुविभत्तं धम्म मिमं सरणत्थ मुपेमि राग विराग करना मे लोके वेन किसीम देकट बेरी एक सामान्य अपे हिते तीन राग विराग वेन्नी बेट काला गुटी काला कोहमदी वायसेट गियाम हुंदट्टम कोंडी इदिनो आय उकट अलुं करन्न बैतिन अतारिनो राग विराग हम रैली गेला निका मुकंद वेनो अतारिनो राग विराग चेतो विमुक्ति लभन विमुक्ति බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පුරුදු කරලා ඒ පුරුදු කරන ධර්මයේ තුලින් සිතේ කෙලෙසුන් සංසිඳවනවා නීවරණ යටපත් කරනවා සමාධිය දිනු කරනවා ධ්‍යාන උපද්දවනවා ඒ චිත්ත සමාධිය තුල තියෙන්නේ විරාගය යම් රාගයක් තිබ්බද ඒක දුරු වෙච්ච සමාධියක් ඒක රාග විරාග නමුත් මේ ලෞකික දේටත් කියනවා විරාග ධම්මං කියලා. විරාග ධම්මං කියන්නේ ඇල්ම දුරුකල යුතු ස්වභාවයෙන් යුක්තයි කියන එක. විරාග ධම්මං කියන්නේ ඇල්ම දුරුකල යුතු ස්වභාවයෙන් යුක්ත දෙයට ඇල්ම කර කර හිටියොත් විඳවන්න ඕනේ. ඇල්ම කර කර හිටියොත් විඳවන්න ඕනේ ඇල්ම දුරුකල යුතු ස්වභාවයෙන් යුක්ත දෙයට. මට මතකයි දවසල මම කොළඹ ඉන්න කාලේ එක ගෑනු දරුවෙක් වෙ යාගේ යාළුවෙක් එක්කන් ආවා. ඒ ළමයා මේ බලාගත්තුත් බලන් ඉන්නවා. ඊට පස්සේ මං හොය ඇයිදුව කියලා. එදිරිවක් අඳන් ගත්තා. දැන් අඳනවා කියන්නේ මෙහෙම ඉන්නවා මේ කඳුළු එක්ක ඉරෙනවා. ඊට පස්සේ ගියා මෙහෙමයි අනිත් එක නැකුව මේ මේ නංගිට එයා බඳින් දෙහිටිය මේ යාගේ මේ පිරිමි ළමයා ක්‍රියාන්විත රාජකාරියේදී මරුණා කිව්වා. මරුණට පස්සේ දාගල මෙයා මෙහෙම තමයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මේ දූ දූ දැන් කියන්න ඕම කල්පනා කරලා වැඩන්නේ. ඔයයි මේ මේ මැරිච්ච දැන් මේ පුතත් එක්ක යාළු වෙලා කොච්චර කාලද කියලා ඇහුවා. අවුරුදු 4යි කිව්වා. මං කිව්වා අවුරුදු 4ට කලින් ඔයා මෙහෙම අඬන්න හිටියද කියලා ඇහුවා. නෑ කිව්වා. මගේ අවුරුදු 4ට ඉස්සර වෙලා ඉස්සෙල්ලාම මෙයා දැක්ක දවසේ ඔයාගේ හිතේ ආදරය හටගත්තනේ හටගත්තා කිව්වා. එදා මෙයා දන්නවාද මෙයා අවුරුදු 4කින් මැරෙනවා. ඊට පස්සේ මම මෙයා වෙනුවෙන් මෙහෙම අඬනවා ඉන්නවා කියලා. ඔයා දැනගත්තනම් ඔයා මේ ආදරය කරයිද කියලා ඇහුවා. අනේ මං කරන්නේ නෑ කිව්වා. එතකොට වඩා ආදරේ කාටද? තමන්ටයි. අනේ මම මේක කරන්නේ කිව්වා. මං කොහෙනම් දුව? ඔයාගේ ආදරය කලේ මේ ලෝකේ තියෙන නැති වෙලා යන දෙයකට. ඒක ස්වභාවික දෙයක්. ආදරය කියන එක ලැබිය යුතුයි මිනිසයාට. නමුත් ඒක නැති වෙලා යනකොට නැති වෙලා යන දෙයක් කියලාත් දැනගත යුතුයි. ඉතින් මං මේ ටික කිව්වා. ඒ දුවට තේරුණාද නැද්ද කියන්න මං දන්නේ. නමුත් ඒක කාටක් තියෙන පොදු එකක්. මෙතන රාග විරාග කිව්වේ ඒක නෙමෙයි. චිත්ත සමාධිය. චිත්ත සමාධිය. රාග විරාග.
රාග විරාග මනේජ මසෝකම් රාග විරාග අනේජ කියලා කියන්නේ අනේජ අනේජ කියලා කියන්නේ ආස කරපු දෙයට හිත ඇදිලා යන එක ආස කරපු දෙයට හිත ඇදිලා යනවා ඒකට මොකක්ද අපි කියන්නේ තෘෂ්ණාව මොකක්ද ඒකට කියන්නේ තෘෂ්ණාව යමකට හිත ආස කළා නම් ඒ ආස කරපු දේ පසුපස්සේ හිත යනවා තෘෂ්ණාව බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අනේජං ඒක නැහැ මොකක්ද නැත්තේ එතකොට තෘෂ්ණාව මේ වගේ දෙයක් අපේ හිතවලින් උපද්දවන්න පුළුවන් ය කියලා බුදු කෙනෙක් තමයි කිව්වේ. ඒ කියපු දේ ලෝකී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අත්දැකීමක් හැටියට ලැබුවා. ඒක නිකම් නිකම් කතාවකින් ඉවර වෙච්ච එකක් නෙමෙයි. රාග විරාග මනේජ එකෙන් තෘෂ්ණාව නැති අශෝකං ශෝක නැති ශෝක නැති එකම දේ ශෝක නැති එකම දේ ඒ ශෝක නැති දෙයක් කරා යන්න නම් ඒ ශෝක නැති වෙන ධර්මයක් විය යුතුයි වෙන දෙයකට කරන්න බෑ වහලා තියෙනවද දරුවනේ විදුඩබ ශාක්‍ය යුද්ධේ අහලා තියෙනවනේ අරණේ තියෙනවද බුදුරජාන් වහන්සේ මොන කුලයේද ශාක්‍ය කුලයේ එතකොට උන්වහන්සේට දැන් මොන යුද්ධද මේ ශාක්‍ය විදුඩබ විදුඩබ කිව්වේ කොසල් රජුගේ පුතා දැන් කොසල් රජු කොසල් රටේ නායකයා දැන් බුදුරජාන් වහන්සේට කියපු නම තමයි ශාක්‍ය මුනි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශින් නෑදෑකමක් හදාගන්න කොසල් රජුවන්ට ඕන වුණා. ඊට පස්සේ රජු පණිවිඩයක් කැරියා ශාක්‍ය වංශිකයන්ට. ඒ කාලේ රජවරු කවුරුත් කරපු එකක් ඒක. ඒ හිතවත්කම් ඇති කරගන්නේ කසාද වලින්. පණිවිඩයක් කැරියා ශාක්‍ය කුමාරියක් එවන්න කියලා. කුලයෙන් ශාක්‍ය වංශය ශ්‍රේෂ්ඨයි කෝසල රාජවංශය ඉතර උතුම් නැහැ ශාක්‍ය වංශකයෝ ධර්මයේ හැමෝම ධර්මය අවබෝධ කරපු අය නෙමෙයිනේ ධර්මය අවබෝධ කරන කුලයක් තියෙනවා ඉතින් ඒගොල්ලන්ට තිබුණා මොන මාන්නේද කුල මාන්නේ ඉතින් ඒගොල්ලෝ මේ ඒගොල්ලන් කැබිනට් එකට මේ ඒක රජුරුවන්ගේ මේක දැම්මා මේකට අනුමැතිය ගන්නද ශාක්‍ය වංශේ පාර්ලිමේන්තුවේ දැම්මා ඒක. දැම්මහම කැබිනට් අනුමැතිය ආවේ නැහැ. කිව්වා බෑ අපි දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ කියලා කිව්වා. කියන්ට ඒකේ ප්‍රධානියා මහානාම ශාක්‍ය රජු. මහානාම ශාක්‍ය රජු කිව්වා එහෙම කරන්න බෑ. රජෙක් මේක කියන්නේ. කුමාරිකාවක් කියවන්න කියලා මේ මිනිහේ සාමාන්‍ය මිනිහෙක් කියන එකක් නෙවෙයි. රජෙක් මේක කියන්නේ. එනිසාපි කුමාරියා කියවම කිව්වා. කවුද ඒක කිව්වේ? මහානාම ශාක්‍ය රජු. මහානාම ශාක්‍ය සෝවන් වෙලා හිටියේ. එසා ඒ ශාක්‍ය රජුන්ට පුළුවන් අර මා කුල මාන්නේ නැතුව කල්පනා කරන්න. නමුත් ඒගොල්ලගේ හිටපු මිනිස්ටර්ස්ලාට ඒක බෑ. ඒගොල්ලෝ කිව්වා බෑ 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 එහෙම කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මහානාම ශාක්‍ය රජු පැත්ත කරුණා. එහෙනම් ඕගොල්ලෝම තීරණයක් ගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් අපි 16ක් යවමු සරසලා මාලිගාවක් ඕනේ නැහැ කිව්වා මාලිගාවේ ඉන්න 16ක් වාසබ කට්ටියා කියලා වාසබ කට්ටියා ඉටි රූපිය වගේ ලස්සනයි 16 ගෙදුවක් මෙයා සරසලා පිටත් කළා දැන් කොසල් රජුගේ හිතුවා මේ දැන් රාජවංශික කෙනෙක් ආව තමයි කියලා ඔන්න මාලිගාවට ගිහම අර අන්තපුර ස්ත්‍රීන් අතර ලස්සනම කෙනා දැන් කවුද? වාසබ කට්ටියා. කරුමේ කියන්නේ ළමයා හම්බුනේ ත්‍යාගම.
පාසක කත්තියාට පුතික් උපන්නා. පුතික් උපන්න ගමන් අන්තපුරේ ස්ත්‍රීන්ගේ ප්‍රධානත්වය ලැබුණා. කාටද? වාසභ කට්ටියට. මල්ලිකා දේවී හිටි දූලා. ඉතින් මල්ලිකා දේවී යට කරගෙන මෙයා ඉස්සරහට ආවා. ඊට පස්සේ ඔන්න පුතාගේ නම විදුගුඩප. දැන් පුතත් ලස්සනයි. දැන් ඉතින් පුතා තරුණ වෙද්දි දැන් ඉගෙන ගන්නවා. අනිත් රාජක වාරුරුන්ගේ ළමයි එක්ක ඇතුළු කරනවා. අපි නම් අපි අම්මගේ පාරසවි රජ පවුල් වලට ඇසුරට යනවා කියේ අනිත් ළමයි කියනවා. තිකොසල් රජු ගාවට එන්න කිව්වා මේ පිය රජුනේ මාත් ආසයි මව පාරසවි මාලිගාවට ටික දවසක් ගිහිල්ලා ඉන්න. මවි පාරසවි මාලිගාවක් නැහැ. මේ මම කවුද එතකොට? දාසියක්. තේ කියද්දි කියද්දි අර විදුඩබ නෑ වාසප කත්තියා මග අරිනවා. ඒ යවන්න බෑනේ මාලිගය වලම්පියන් කොදු කෙල්ල නෙමේ මග අරිනවා. ඊට පස්සේ ඔන්න දැන් අර තරුණිය දැන් අර විදුඩු තරුණ වෙලා දැන් බලපෑම් කරනවා යන්න ඕනේ මාලිගයට කියලා පණිවිඩය යවුවා. දැන් ඔන්න බය වුණා සාක්කියෝ. සාක්කිය බය වෙලා කිව්වා දැන් කරන්න දෙයක් නෑ. දාසියෙකුගේ පුතෙක් හරි දැන් එන්නේ රජ කුමාරයෙක් හැටියටයි. අපි උසාවියක් තියමු කිව්වා. දැන්ගුණ විදුඩව ගියා කපිලවස්තු නගරයට. ගියාම ඔන්න උත්සවයක් තිබ්බා. උත්සවෙදි පිළිගත්තා. ඉතින් අර ශාකි කුමා පොඩි ළමයි ළමා පිළිගැනීමේ ගීත ගැව්වා. ඊට පස්සේ ඉතින් දැන් දවස් කීපේ සතුටින් ඉඳලා දැන් එනවා. පිටත් වුණා. බලන්න මේ ජීවිතේ සිද්ධ වෙන විදිය එක දුෂ්ට සිම්පතියෙකුට තමන්ගේ කඩුව මතක නැතු යනවා. ඒ ශාලාවේ පැත්තකින් එයා ඒ කඩුව තියලා අරගෙන යන්න මතක නැතු යනවා. ඒ වෙලාවේ දැන් මග මේ පිරිසේනවා. එතකොට විනෝඩබට කියනවා අනී රාජකුමාරේ මට සමාව වෙන්න කඩුව මතක නැති වුණා. එතකොට විනෝඩබ කියනවා තමන්ගේ සේනාවත් එක්ක එහෙනම් අපි මේ නුග ගහ යට ඉන්න ගිහිල්ලා කඩුව අරන් යන්න කියනවා. දැන් දුවගෙන යනවා කඩුව ගන්න. කවුරුත් දන්නේ නැති දෙයක් එතන සිද්ධ වෙනවා. බලන්න හොඳට නරකට දෙකට මොකද තියෙන්නේ? හොඳට නරකට දෙකට මොකද තියෙන්නේ? කට කොහේවත් යන දාසියක්. දැන් දාසි දැන් දාසි දාසි ඉරිසියානේ. සුවකල නොහැකි රෝගී ගැමි සුවඳ. දාසි දාසි ඉරිසියයි. දැන් ඒ දාසිත් එක්ක හිටපු දාසියක් තමයි දැන් අර කොසල් මාලිගාවේ රැජින. එතකොට යාගේ පුතා තමයි මේ රාජකීය සැලකිලි ලැබුවේ. එතකොට දාසිට ඉරිසියව හට ගන්නවද නැද්ද? දාසි ගිහිල්ලා අර රාජමාලිගාවේ අර මාලිගාවේ රජවරු වාඩි වෙන පොටුවේ තමයි වාඩි වෙලා හිටියේ විදුලිප කුමාරයා. දාසි ගිහිල්ලා ඒක පෑන් කලයකින් හොදනව. අනේ අනේ අපේ දාසියකට ගිය කලගතාව මේ වලම් පිඟන් හොදාපු එකී. දැන් රාජමාලිගාවක විසුවක්. ඒ දාසියගේ පුතා මෙහි ආවා නොවේ කීකී හොදනව. අර කඩුව ගණ්ඩාකු අර දුෂ්ට ඇමතියට මේක ඇහෙනවා. බලන්න කර්මයේ හැදෙන විදිය. ඊට පස්සේ ඒ කඩුවත් අරගෙන දුවගෙන යන ගියල කියනවා අනේ මේ විදුඩු කුමාරේ විදුඩු කුමාරි හරි වැඩන්නේ වෙලා තියෙන්නේ. මොකද මොකද උනේ කියලා අන්න උභහන්සිට මේ දෙස් දෙවල් තියෙනවා නින්දා තියෙනවා පංච නින්දායෙන් වන්න බයිනවා කියනවා. ඒ මොකද මොකද උනේ කියලා අනේ මට කියන්න විදියක් නැහැ මම මේ බලන්නේ මේ මල්ල මගේ ඇඟ මිරිවෙట్లా කියනවා. ඒ මොකද උනේ කියපන් කියනවා. අනේ ඉස්සෙල්ලා මට සමාව දෙන්න කියනවා. මට අභේදානෙ දෙන්න. හා ඔබට අභේදානෙ දෙනවා කියාපන්. මොකද උනේ කියනවා. එහෙනම් මේ පැත්තකට වඩින්න කියලා ඔන්න කුමාරයා වික්ක ගත්තා. ඔබ වහන්සේ රාජකන්‍යාවකගේ පුතෙක් නොවේ. ඒ මොකක් මොකක් කියන්නේ? කියාපි ආයේ කියලා. ඔබ වහන්සේ දාසියෙකුගේ පුතෙක් කියනවා. වාසව කත්තියා දාසියා. දැක්කද කර්මයේ කරගෙන විදිය?
එතකොට අර අසත්පුරුෂයා දත් කූරු කනවා. හරි එහෙනම් දැන් වතුරෙන් හොදපන්. මං ඕක ලේයින් හොදන්නම්. කුමන්ත්‍රණයකින් කුසල් රජුරංග පහ කළා බලේ ගත්තා. බලේ ගත්ත වෙලාවේ අර බුර බුරා නැගෙන බද්ද වෛරි. එකපාරක් බුදුරජාන් වහන්සේ වළක්වන්න බැලුවා, දෙවෙනි පාරක් බැලුවා, තුන්වෙනි පාරක් බැලුවා වළක්වන්න බෑ. උන්වහන්සේ නිස්සද්ද වුණා. උන්වහන්සේට වයස 80යි එතකොට. පිරුණම් පන්ද කිට්ටු. තමන් පෙනි පෙනි පුළු ශාක්‍ය වංශිකයම ඝාතනය වෙනවා. එහෙදි කිව්වාගේ සේනාවත් අරන් ගියා උඩුඩුව. ගියේ ශාක්‍ය පිරිමි පාරසෙ ඔක්කොම මැරුවා. ඔය කෙල්ල ඔක්කොම බඳලා අල්ලගන්න කිව්වා මට ගෙනියන්න කියලා. දැන් තමන්ගේ පියවරු නැතිව ඔක්කොම මරලා ශාක්‍ය කන්‍යාව 500ක් කඹෝලින් බඳලා ගට ගහගත්තා. දැන් ශාක්‍ය කන්‍යාව 500ම අරගෙන එනවා ඉස්සරහට. අදගෙන යනවා දැන්. දැන් තමන් ඉස්සරහම මරලා ලේවලින් හොදලා අර ඔලු ටික ඔක්කොම ශාලාවේ ගොඩ ගහලා ශාක්‍ය වංශ විනාශ කළා. දැන් අරගෙන යනවා. මේ සසරේ ඊයේත් එකයි අදත් එකයි හෙටත් එකයි. ඉතින් මේ අරගෙන ඉද්දී අර කෙල්ලෝ ටික දෙස් දෙවුල් තියෙනවා. දෙස් දෙවුල් තියන්න තියන්න අර විදුවටගේ වෛරය තව වැඩි වෙනවා. වැඩි වෙනකට කිව්වා ඕකුන් එක එකක්වත් එපා ඕකුන්. ඕකුන්ගේ අතපය කපලා වරින් කිව්වා. එතකොට අර සාහකී කන්‍යාව 500ගේ මොකද වුනේ? අතපය කැපුවා. පන පිටින් කපල යමන් කියලා දැන් යනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කියනවා, භික්ෂුව මාගේ දියණිවරුන් ටිකක් අතපය කැපුම් කපා ඉන්නවා. ඒ ඇයට ගිහින් ධර්මය කියන්න කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් ඉරිදීන් වඩිනවා එතනට. වැඩිල මොකක් කියන්නේ නැද්ද? ලස්සන්ට ඉන්න, හොඳට ඉන්න, අනාගතයේ සැප සම්පත් පතන්ද, ආයේ මනස ලෝකේ ඉන්න, විසාකා සුමනා වගේ ඉන්න, එහෙම කියන්නේ නැද්ද? මොකක් කියන්නේ නැද්ද? දරුවනි, මෙන්න සසර. මේක අතරින්ද. පලිගන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. මේක අතරින්ද. අර අතපය කොට, අතපය නැති කොට ලා හිටපු ශාක්‍ය කුමාරිවරු 500 දෙනාම හිස්සොටින් මෙරුන්නේ. සූක රහිත වූ ධර්මයේ දැකලා සෝවාන් වෙලා 500ම මෙරිලා දෙවියන් අතට උපන්නේ. ධර්මයේ තුල සෝකේ නැති කරනවා. ධර්මෙන් තොරව ඉබඳු ආකාරයේ සෝකයක් ලෝකෙ නැති කරන්න පුළුවන්ද? බැ. ධර්මයේ සෝකේ නැති කරනවා. ඒ සෝකේ නැති බවේ අග්‍ර බව තමයි නිවන. නිවනට තමයි සෝක නැති බව කියලා කියන්නේ. රාග විරාග මනීජ මසෝකං ධම්ම මසංකත අසංකත ධම්ම. අපි ළඟ අපිට දකින්න ලැබෙන අපේ ලෝකෙට අයිති, පරලෝකට අයිති, බඹලෝකට අයිති, දෙව්ලෝටයි ති සෑම දෙයක්ම සංකතයි. සංකතයි කියලා කියන්නේ හටගත්තු දෙයක්. යම් යම් දෙයකින් හටගත්තු දෙයක්. මෙතන ඇහැට පේන දේවල් ඔක්කොම මොනවද? සංකත. සංකත දෙයක තියෙන ලක්ෂණේ තමයි, ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති. ඉපදීම පෙනේ. වායෝ පඤ්ඤායති. නැසීම පෙනේ. චිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පවතින දේ තුල විනාශ වීම පෙනේ. මේ ලක්ෂණේ පේන්නේ නැති නිවන විතරයි. ඒ නිසා නිවනට කියනෝ අසංකතයි කියලා. දැන් අපි කොච්චර උපන්දී කොච්චර ලස්සන වුණත් ඒක නැති වෙච්ච ගමන් ඒක පිළිකුල් දෙයක් බවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. පිළිකුල් දෙයක් වෙනවා. දැන් වාහනය කොච්චර ලස්සනද තියෙනවද? මේ වාහනේ ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙලා හරිය මොන හරි කරදර වෙලා චප්ප වෙලා දිරලා ගියාට පස්සේ පිළිකුල් ගැතියක් නැද්ද? තියෙනවා.
ඒකනේ අසංකත ධර්මේ අසංකතං නිබ්බාන නිවන තමයි අසංකත රාග විරාග මනීජ මසෝකං ධම්ම මසංකත මප්පටික්කුලං මදුර නිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත් මුපේමි राग किसित नेति शोक के लिस नेति पिलिकुल भव नेति असंखतई सदहम මෙනෙමින් පවසන හොඳින් ප්‍රගුණවන මිහිරි උතුම් සදහම් සාදරයෙන් මම සරණ යමි තින් දරුවනි මේ සාදරයෙන් සරණ ගියේ ධර්මයේ නැවත නැවත ඉගෙන ගන්න සාදරයෙන් සරණ ගියේ ධර්මයේ ඔය ඇස් දෙකෙන් නැවත නැවත කියවන්න මේ ඇස් දෙකෙන් කියවන දේවල් අතර මං හිතන්නේ ධර්මයේ තරම් කියවීමෙන් හැදෑරීමෙන් සිත සැනසෙන වෙන දෙයක් ඇති කියලා ඒ නිසා අපි මොන තරම් දේවල් කිව්වත් බාහිර කී බුද්ධ ධර්මයට ආйти නැති ඒව කවදාවත් හිත සාන්ත කරවන්නේ නැහැ සමහර දේවල් තියෙනවා දැන් අපි ගත්තු ටෙස්ට් දෙකෙන් ඕගොල්ලෝ බලනවා ඇති ටෙලි නාට්‍ය ඒ ඕගොල්ලන්ගේ තියෙන හැඟීම් එක එක විදිහට අවසල ගන්නවා එක්කෝ හැඟීම් සංවේදී කරනවා එක්කෝ අඳුනවා නමුත් අවබෝධය කරා යන්නේ බුද්ධ දේශනා ඊට වෙන සංසිඳුණා අවබෝධයක් කරා ගෙනියනවා ජීවිතයේ සත්‍ය ස්වභාවය පෙන්වලා දෙනවා ඒ නිසා මං කිව්වට වටිනා දෙයක් ආදර දෙයක් හම්බුනොත් නැවත නැවත බලනවා වගේ මේ සාදරයෙන් සරණ යන ධර්මයේ දේශ ආයයි බලන්න දරුවනි ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා චත්තු මානවකගෙන් චත්තය ඔබ සංගයාගෙන දන්නවාද කියලා. අනේ නෑ කියලා. ශ්‍රාවක සංගයාව විස්තර කරලා දෙනවා. ශ්‍රාවක සංගයා බුදුරජාණන් ශ්‍රාවක සංගයා කියලා කියන්නේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ ගුණෙන් යුක්තයි ශ්‍රාවක සංඝයාගේ තියෙන ගුණය මොකක්ද පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ගුණෙන් යුක්තයි එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ තුන් අංගය තමයි තියෙන්නේ පරියාප්ති කියලා කියන්නේ බුද්ධ වචනේ පරියාප්ති කියන්නේ මොකද්ද බුද්ධ වචනේ බුද්ධ වචනෙන් විස්තර වෙන්නේ මෙවුවා මේ කුසල්ය මේ අකුසල්ය මේ ධර්මයයි මේ අධර්මයයි මේ පුරුදු කළ යුතු දෙයයි මේ පුරුදු නොකළ යුතු දෙයයි මේ ගත යුතු දෙයයි මේ අත්හළ යුතු දෙයයි මේ අවබෝධ කළ යුතු දෙයයි මේ බැර කළ යුතු දෙයයි මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරියාප්ති විස්තර වෙන්නේ මේය. එතකොට යම් කිසි ශ්‍රාවක කෙනෙක් ඒ පරියාප්ති දරාගෙන ඉන්නවා. එතකොට ඒකට කියන්නේ පරියාප්ති දර. පරියාප්ති දරාගෙන ඉන්නවා. පරියාප්ති දරාගත්තු ශ්‍රාවකයා
ඒ පරියාප්තිය අනුව ජීවත් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රතිපත්තිය. බුද්ධ වචනයට අනුව ජීවත් වීමට කියනවා ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ ජීවත් වෙන එක නම මොකද්ද කරන්නේ? යම් අකුසලයක් ඇද්ද ඒක අකුසල් කියලා හඳුනාගෙන බැහැර කරනවා. යම් කුසලයක් ඇද්ද කුසල් කියලා හඳුනාගෙන උපදවා ගන්නවා. දුරුකලීතු දෙයක් ඇද්ද දුරුකලීතු දෙය හඳුනාගෙන දුරු කරනවා. පුරුදුකලීතු දෙයක් ඇද්ද පුරුදුකලීතු දෙය හඳුනාගෙන පුරුදු කරනවා. අවබෝධ කළ යුතු දෙයක් ඇද්ද ඒක අවබෝධ කරනවා. මේ ඔක්කොම මොකක්ද? ප්‍රතිපත්තිය. එතකොට යම් කිසි කෙනෙක් පරියාප්තියෙන් ගත්ත දේ ප්‍රායෝගිකව කරනවා නම් එයා ප්‍රතිපත්තියෙන් යුක්තයි. ඒකට තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිවේදයයි. ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිවේදේ කියලා කියන්නේ ප්‍රතිපත්තිය තුලින් ලැබෙන ඵලේ. මොකද්ද ප්‍රතිපත්තිය තුලින් ලැබෙන ඵලේ? සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි වීම, අරහත් වීම. සෝවාන් වීම කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණහම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ පළවෙනි පියවර. කෙලෙස් තුනක් සදාතම හිතින් අයින් වෙලා යනවා. මේ කෙලෙස් කියන්නේ මේ අපි බිඳු හිටියට මේ මහා හයිහත්ති දේවල් නෙමෙයි. අර අවබෝධ නැති නිසා අර බිඳු ඉන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච එක්කෙනා ධර්මයේ සඳහන් වෙනවා ආත්ම භාව 7යි සතරේ ඉන්නේ. දෙවියන් අතර හරි මිනිසුන් අතර හරි සතර අපාය යන්නේ. එතකොට මේ ජීවිතේදී කාට හරි සුවාන් වෙන්න ලැබුණොත් මං හිතන්නේ මේ මෙට්‍රික් කල් සතරට ලැබිච්ච නැති විසඳුම. මේ ගිවිපු ජීවිතය අපිට හිතන්න බෑ දරුවනි, මොනතරම් අතීතයක් අපි මේ වෙද්දි පාස් කරන් ඇවිල්ලාද කියලා අපිට හිතාගන්න බෑ බුදු දේශනාවල් කියවද්දි. එතකොට මේ සකදාගාමී කියලා කියන්නේ එකවර කාම ලෝකෙට එනවා. සකින් ආගාමි සකදාගාමි එකවර කාම ලෝකෙට එනවා. ඊට පස්සේ පිරිනම් බා අනාගාමී කියන්නේ එන්නේ නැහැ. කාම ලෝකෙට එන්නේ නැහැ. බඹලොව ජීවිතේ පිරිනම් බා. රහත් කියලා කියන්නේ මේ ජීවිතේ විතරයි පිරිනම් බානවා. එතකොට මේ වගේ ගුණයන්ගින් යුක්ත ශ්‍රාවක පිරිස, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. මේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මෙහෙම තේරුම් ගන්න. සිරිපාද වගේ කියලා. සිරිපාද කිව්වහම ඔබට මතක් වෙන්නේ පලාබද්දලද නල්ලතන්නේද උඩමළුවද? මොකද මතක් වෙන්නේ. නමුත් පලාබද්දලින් බැස වෙලා ඉඳලා යන්න තියෙන මොකේද? සිරිපාදනේ. අරින් නල්ලතල්ලි ඉඳලා ගියත් යන්න තියෙන ඉතින් ඉඳලා සිරිපාදේ. නමුත් මේ සිරිපාදේ කිව්වහම අග්‍ර කොටස මොකද්ද? උඩමළුව. සිරිපා සටහන තියෙන තැන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කස්සප මහ රහතන් වහන්සේ, ආදී රහතන් වහන්සේලා, මේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ආරම්භයේ පටන් ගත්ත කාගෙන්ද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොහෙදීද රහත් ඵලයටපත් උනේ? බරණැසී සිසපතන විගදායේදී. උන්වහන්සේ හරි වයසයි. එතකොට අගතනතුරුලාභී රහතන් වහන්සේලා
අග්‍රශ්‍රාවක රහතන් වහන්සේලා කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණු පෙට්ටින් පාඩි වෙලා හිටපු ශ්‍රාවකයා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වම් පෙට්ටි මැදල ශ්‍රාවකයා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සෙන් උඩ හිටියේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හිතුවා ධර්මයේ දන්නේ නැති කෙනෙක් හිතාවි පස්සේ ආපු අය ලොකු වෙලාය. මේ වැඩිහිටි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සට ගිහිල්ලා කියලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කෙරෙහි හිත අපහදව ගන්න හිත අපහදව ගත්තොත් ඒක ඒගොල්ලන්ට විශාල බාධාවක් වෙයි. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි හිතන ක්‍රමී ගොඩනගන්නේ මේ පොඩි කාලේ ඉඳලා අපි ජීවත් වෙන පරිසරින්. දැන් මේ පරිසරය තුළ සාධාරණය ගැන ගොඩාක් කතා කළොත් අපිට හැම එකදීම ඔකොළුවට එනවද නැද්ද? මේක හරි අසාධාරණයි වෙච්ච වැඩි, මේක හරි අසාධාරණයි වෙච්ච වැඩි කියලා අපිට එනවද නැද්ද? එනවා. ඒක කතා නොකර ඉන්න අය ඉන්නවනේ සමාජය තුළ. ඉවේක එනවද? නෑ. මං කියන උදාහරණයක් පද ගහනකොට මේ දැන් වර්තමාන එකක් මං කියන්නේ. පද ගහනකොට තියෙන උණු වතුරලින් මං ඒක නාලා තියෙනවා. උණු වතුරල නාන්න අවසර තියෙන්නේ බමුණු අයට විතරයි. ඉහළ නාන්න පුළුවන්. බමුණු කියලා කියන්නේ ඉහළ කුලිය අයට විතරයි. ඒකෙන් නැවට පස්සේ ඒ ගලාගෙන යන කානුවකින් කුණු වතුර. කුණු වතුර ඉන්නවා තව ටැංකියකට. ඒක නාන්නේ හීන කුලිය අය. අසාධාරණයක් නේද මේ අපිට කියලා කවුරුත් නැහැ. උපන්න දවසේ ඉඳලා හීන කුලිය. මොකුත් නැහැ. දැන් බලන්නේ පරිසරය තුලනේ මේක වෙන්නේ. එතකොට මේ ඒ වගේ අය ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ සාධාරණේ හොයන අය අන්න මේ මොකද්ද මේ වුනේ කියලා හයි කියලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ මං හරි කැමති ටිකක් ඈතට යන්න. කොහෙද කොණ්ඩඤ්ඤ ඔබ යන්න හිතන් ඉන්නේ? ස්වාමිනී මං හිමාලය යනවා. කොහෙද කියලා ඇහුවා. ගන්ධමාන පර්වතයේ ළඟ මන්දාකිණී කියලා වනාන්තරයක් තියෙනවා. මං එහි යනවා කිව්වා. හොඳයි කිව්වා. ගන්ධමාන පර්වතයේ අසල මන්දාකිණී කියන වනයට හැරමිටි ගගහ මේ රහතන් වහන්සේ වඩිනවා. ඒ වනාන්තරේ ඉන්නවා විශාල ඇත්‍රලක්. මේ ඇත්‍රලේ හිටපු නායක ඇත් රජා හොණ්ඩේ ඔසවලා කුංච නාද කරලා කියනවා, යහළුවනි වරෙල්ලා, සහෝදරයන් වහන්සේ නමක් වඩිනවා. ඒ පසේ බුදුවරුන්ට උපස්ථාන කරපු ඇත් පරපුර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා. පසේ බුදුරජුන් වැඩ සිටි ගල්ලිනේ වැඩ ඉන්නවා. දැන් උපස්ථාන කරන්නේ කවුද? ඇත්‍රලක් වට කරගෙන උපස්ථාන කරනවා. මේ ඇත්තු තමයි පළතුරු හොයාගෙන ගියේන්නේ. මේ ඇත්තු තමයි සූරු වේදෙන්න දාන්නේ. මේ ඇත්ත තමයි උපස්ථාන කරන්නේ. දුලුස් අවුරුද්දක් ගත වුණා. පිරිනිවන් පාණ්ඩ අවස්ථාව ලඟ වුණා. හිතුවා මම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පාන්න ඕනි. ඉරිදීන් වැඩියා සැවැත්නුවර. සැවැත්නුවර ඉරිදීන් වඩිද්දී අහසේ ඉඳලාම පේන්න පාත් වුණා. එහෙම කළේ දැන් මගේ කැරවුල් හිසරවුල් ගොඩක් ලැබිලා මගේ සිවුරු දිරලා කවුරු හරි කෙනෙක් එකපාරට මාව දැක්කොත් මේ කවුද? හිසරවුලුත් ප්‍රවාදන මේ ඉරිච්ච සිවුරුත් පොරොකද? මොකද මේ කියලා හිතුවොත් ඒක අහිත පිණිස පවතීවි. මං අහසින්ම වඩිනකොට එහෙම හිතෙන එකක් නැහැ. බලන්න කරුණාව. අහසින්ම වඩිද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. සංඝ පිරිස අතර මහා කෝලාහලයක් ගියා. අන්න කොණ්ඩඤ්ඤයන් වහන්සේ අහසින් වැටියා. පොරකන්න ගත්ත වන්දනා කරන්නයි බලන්නයි. ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤ ඔබ මොකද මේ වැඩි ස්වාමීනි මම පිරිනම් පාන්නේ ඔබ කොහෙද පිරිනම් පාන්නේ අනේ ස්වාමීනි මගේ දායක පිරිසක් ඉන්නවා නෝ කොහෙද ඉන්නේ ගන්ධමාන පර්වතේ මන්දාකිණි පොකුණු තෙර හොඳයි කියලා ඉර්ධීම වැඩියා කොණ්ඩඤ්ඤ ඉර්ධීම වැඩලා ගල්ලේ නැතුලී තිබිච්ච පිලේ උන්වහන්සේ සිංහ සෙයියාවෙන් දකුණු ඉරියව්වෙන් සැතපිලා පිරිනුවම් පාවදාල ඇත් රජා ඒ පහුවදා පළතුරු අරගෙන ඇවිල්ලා තියල කල්පනා කරනවා මුකුන් අපගේ සහෝදරයන් වහන්සේ තවමත් එළියට වැඩියේ නැත්තේ මුකු බලන් ඉන්නවා නෑ දොර මෑත් කළා සැතපී ඉන්නවා ඒ ඇත් රජා හොඬවැල්ල ඇතුළට දාලා උන්වහන්සේගේ හදවත තිබිච්ච තැනට හොඬවැල්ල තිබ්බා හදවතේ ස්පන්දනයක් නෑ ඊට පස්සේ උන්වහන්සේගේ නහය ළඟට අල්ලන් හිටියා හුස්ම වදින්නේ නෑ දැනගත්තා පිරිනුවම් පෑවා කියලා ඒ ඇත් රජා කුටියෙන් එළියට ඇවිල්ලා කුංච නාදයක් කළා අනේ සහෝදරයන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා කුංච නාදය කළාම ඒ නාදය බ්‍රහ්ම ලෝකයට මැහුණා ඒ මොකද හේතුව ඒ කුංච නාදය කරාම ඒ නාදය ඇහිලා සියලු ඇත්වරු ඇත්තු කුංච නාද කළා ඒ නාදය ඇහිලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාගේ දරු කෙනෙක් කොණ්ඩඤ්ඤ තෙමේ පිරිනුවම් පෑවා ගිහින් ආදාහනය කළ ධාතු අරගෙන එන්න කියලා මේ ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගත යුතු නැද්ද ත්‍රිවිධ රත්නය කියන්නේ ඒකයි රත්නය කියලා කියන්නේ කිසිවකට සමාන නොකළ හැකි උතුම් දේ මෙලොව පරලොව කිසිවකට සමාන නොකළ හැකි උතුම් දේ රත්නයයි. එතකොට දරුවනි මේ රත්න තුනක් ඔබට හම් වෙලා තියෙනවා මේ ජීවිතේදී. ඒ තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. මේ තමයි වස්තු තුන. මේ වස්තු තුන තමන්ගෙන් පැහැරගන්න කිසි කෙනෙකුට දෙන්න එපා. හැමදෑම උපදදා තමන්ගාව පරිස්සම් කරගන්න. මේ කුට පිදුවොත් මහ ඵල ලැබ දෙන සදහම් තුල සිටි බුදු සෞ සම දෙන උතුම් පුරුෂයින් යුගල සතර දෙන පුද්ගලයින් ලෙස වෙත්මය අට දෙන ඒ උතුම් ශ්‍රාවක සංඝ රුවනද සාදරයෙන් මම සරණ යමි සාදු සාදු ඉතින් දරුවනි දැන් ඔය ඉගෙනගත්තු බුදුරජාණන් වහන්සේ ගැන දැන් ඇත්තෙම අපි පුංචි සම්දී බුදුරජුන් සරණ යද්දී අපි මෙච්චර විස්තර දන්නේ නැහැ ධර්මයේ සරණ යද්දී මේ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා අපි දන්නේ නැහැ ශ්‍රාවක සංඝයා කියුවම ශ්‍රාවක සංඝයා කවුද කියලා අපි දන්නේ
එනිසා සමහර අවස්ථාවල සමහර ළමයි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන ජීවිතේ ගෙවන්න මේ සිහිනුවණින් තොරව කතා කරන්න නේද පුරුදු වෙලා තියෙන්නේ සිහිනුවණින් තොරව කතා කරද්දී බොරුත් කියවෙනවද නැද්ද කියවෙනවා කියලා කියවෙනවා පරුස වචන කියවෙනවා හිස් වචන කියවෙනවා එහෙම කියෙද්දී සමහරු තමන්ගේ දේවල් කියද්දි බුදුන් පල්ලා එහෙම කියන අවස්ථාවක් තියෙනවනේ කවදාවත් බුදුරජාණන් වහන්සේ විස්තරහට දාලා තමන් ගොම්කම් කතා කරන්න එපා සමහර අවස්ථාවලදී මේ භික්ෂුනාතලගේ අඩුපාඩු දැක්ක මේ සංඝයා කියලා බයිනවා කවදාවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඇමතු වචනෙන් එහෙම කියන්න එපා මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම තියෙනවා මහණෙනි පා නැති දෙපා ඇති සිව්පා ඇති බොහෝපා ඇති යම්තාක් සත්වයෝ විද්ද සංඥා ඇති සංඥා නැති සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්වයෝ විද්ද ඒ සියලු සත්‍යයන් අතර තථාගතයන් වහන්සේ අග්‍රය තථාගත අරහත් සම්මා සම්බුදු රජු අග්‍රය යමෙක් අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගනීද විපාකයට අග්‍ර වේ ඊළඟට මේ ලෝකේ හික්මෙන්නා වූ යම් ධර්මයක්ද පුරුදු කරන්නා වූ ධර්මයක්ද ඒ සියල්ල අතර තථාගතයන් වහන්සේගේ ධර්මය අග්‍ර වේ යමෙක් අග්‍ර වූ ධර්මයකට සිත පහදවා ගනීද ඒ විපාකත් අග්‍ර වේ සංඝ කියන වචනේ තේරුම සමූහය කණ්ඩායම පිරිස කියන එක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන යම් තාක් මහණෙනි ලෝකේ පිරිස ඇද්ද යම් තාක් සමූහයන් ඇද්ද යම්තා යාවතා මනුස්ස සන්නිපාතෝ යම්තා මිනිසුන්ගේ එකතු වීම ඇද්ද ඒ සියල්ල අතර බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස අග්‍රයි ඒ අග්‍ර වූ ශ්‍රාවක සංඝ පිරිස ගැන සිත පහදවා ගැනීමෙන් අග්‍ර වූ විපාක ලැබේ එතකොට මේ අග්‍ර වූ විපාක ලබා දෙන්න පුළුවන් දෙයක් ඔයාලා මේ මනුස්ස ලෝකේ උපන්න නිසා විශේෂයෙන්ම සිංහල බෞද්ධ වෙච්ච නිසා ලැබෙන දුර්ලභ තෑග්ගක් දුර්ලභ දායාදයක් දුර්ලභ හිමිකමක් දුර්ලභ වාසනාවක් ඒ නිසා ඒක හරි විදිහට තේරුම් ගන්න ඔයාලා දක්ෂ වෙන්න දක්ෂ වෙලා දැන් ওই කෙලිලොල් කාල පරිච්ඡේදයක් එක්ක තමයි එක්ව අර්බුදයි කෙලිලොල් ඔක්කොම කාල විමෙන් තියෙන්නේ අපි විශ්වවිද්‍යාලන කාලේ නම් 1980 ගණන් වල හරි දුක්ඛිත කාලයක් තිබ්බේ දේශපාලන වශයෙන් තටි ප්‍රශ්න ඒවට අපේ කාලේ හිටපු අය ඔක්කොම ගුදුරුණා නරකම කාලෙක අපි හිටියේ ඒගොල්ලන්ට දැන් එහෙම එච්චරම දරුණු කාලයක් නෙමෙයි ඒ නිසා මේ කාලේ හොඳට ඉගෙන ගන්න මේ කියපු කරුණු ටික තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ ඉගෙනගෙන සාමාන්‍යයෙන් මේකට අපි කියන්නේ වැදගත් චරිතයක් ගොඩනගා ගන්න වැදගත් කියලා කිව්වේ මේ ආඩම්බර කියන එක නෙමෙයි සිතින් වැදගත් චරිතයක් ගොඩනගා ගන්න. එimhe වැදගත් චරිතයක් ගොඩනගා ගැනීමේදී සමහරට තමන් තුට්ටු දෙකට වැටෙන්නේ නැහැ. ඒ නිසා තුට්ටු දෙකේ සමාජයෙන් සමහරට තමන්ට තැනක් නැහැ.
ඒකට කමක් නැහැ. තමන්ගේ වැදගත්කම මනින්න මිම්ම හැටියට ධර්මයේ තියෙනවා. ධර්මයක් එක්ක එකතු වෙච්ච වැදගත්කමක් ගොඩනගා ගන්න. මොකද ඒක හැමතිස්සෙම තමන්ගේ ජීවිතයේ ශක්තියක්. මොකද හේතුව තුට්ටු දෙකේ සමාජයේ තමන්ව පිළිගත්තත් වැඩක් නැහැ, ගැරහුවත් වැඩක් නැහැ. ඒ තුට්ටු දෙක තුට්ටු දෙකමයි. ඒ නිසා වැදගත් චරිතයක් කියන එක ගොඩනගා ගැනීමට ඔබට උමනා කරන මූල බීජය එන්න ඕනේ ඔබේ උපතින්. ඒක ආරෝපණය කරගන්න බෑ. ඒ කියන්නේ උපතින් ඇවිල්ලා තියෙනවා නම් මනුස්ස ලෝකෙට ආපු ගමන් වටිනා දේ හොයන හැකියාවක්. වටිනා දේ මොකද්ද කියලා හඳුනා ගන්න හැකියාවක්. වටිනා දේ තේරුම් ගන්න හැකියාවක්. ඒක උපතින් එන්නේ. ඒකට අපි කියනවා ධර්මයේ තුල ඔබල මතක තියාගන්න මම කියන්නේ යෝනිසු මනසිකාරය කියලා කියන්නේ නුවණින් විමසීම. මේක උපතින් එන එක. ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා මේ නුවණින් විමසීම හැකියාවත් එක්ක ඔබ තේරුම් අරගද මං හිතන්නේ මෙතෙක්කල් මේ අහපු දේ තේරුම් ගන්න මම මෙහෙම සරල විදිහට කියන්නම් මේ විනාඩි 5ට මේ ටික. ලැබිච්ච මනුස්ස ජීවිතේ කාගින්වත් ලැබිච්ච තෑගක් නෙමෙයි. තමන්ගේම පිනක විපාකයක්. මේ ලැබිච්ච පුණ්‍ය විපාකේ මනුස්ස ලෝකේ ගෙවෙද්දි ගෙවිලා යනවා. ඊළඟ අවස්ථාව වෙනකොට අපි මොකද්ද කරන්නේ කියන එක හිතලා තියෙනවා. ඊළඟට මේ ලැබිච්ච මනුස්ස ආත්ම ලැබිච්ච වටිනාම රත්න තුන බුද්ධ රත්නයත් ධම්ම රත්නයත් සංඝ රත්නයත්. බුද්ධ රත්නය කිව්වේ භාග්‍යවතුන් වහන්සේ. ධර්ම රත්නය කියලා කිව්වේ සසරින් එතර කරවන ධර්මය. ධර්මයේ ගුණ විග්‍රහ කරන්නේ ඒ විදිහට. සංඝ රත්නය කිව්වේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංග්‍රහණිය අතරත් අපි සිහි කරන්න ඕනි මං කිව්වේ සිරිපාද ක්‍රමයට. නල්ල තනිත කියලා සිරිපාද කියලා ලකුණු දාගන්න ඕනේ. එතකොට සිහි කරන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ ඒ කාලෙ වැඩ සිටි රහතන් වහන්සේලා. දෙමිරි මහ රහතන් වහන්සේ ඒ ඔක්කොම ඒ රහත් පරපුර ඒ තමයි ශ්‍රාවක සංඝ රත්නේ. එතකොට අපේ හිතට මේ වර්තමාන ලෝකයේ ඇති කිසිම දෙයක් තෙරුවන්ගේ පැහැදීමට බාධාක් වෙන්නේ නැහැ. කිසිම බාධාවක් නැහැ. දිදුලන මණිකක්සේ තමන්ගේ පහන් සිත පවත්වන්න පුළුවන්. දියසෙවෙල් නැති නොකැලඹුණු සුනිල ජලාශයක් තේ තමන්ගේ පාන්සිත පවත්වන්න පුළුවන්. ඒක තමන්ට ලැබෙන වාසනාවක්. ඒ වාසනාව අත්විඳින්න මේ දරුවන් සියලු දෙනාටම වාසනාව ලැබේවා.